අයුබෝවන් එලබ්‍රෝස් YouTube වීඩියෝ චැනලේ සමග සම්බන්ධ වෙන ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා හැම අවුරුද්දකම ජුනි මාසයේ 29 වෙනිදා රෝම නගරයට විතරක් නිවාඩු දවසක් රෝමේ ආරක්ෂක මොණවරුන් විදිහට කතෝලික සභාව පිළි අරගෙන තියෙන සාන්ත පීතර සහ සුද්දෝ පාවුල්තුමන්ගේ මංගල්‍ය වැටෙන්නේ එදාට අද රෝමේ වතිකානයේ කතෝලික සභාවේ මුලස්ථානය විදිහට සැලකුණත් රෝම අධිරාජ්‍යයේදී ඊශ්‍රායල් පූජකවරුන්ගේ බලකිරීම මත ජේසුස් කුරුසේ ඇනගහලා මැරුවේ රෝමවරු ක්‍රිස්තු වර්ෂ 306 දී කොස්තන්තිනු කියන අධිරාජ්‍ය බලයට පත් වෙන තුරුම රෝමවරු අනුගමනය කළේ ක්‍රිස්තු විරෝධී ප්‍රතිවාදයක්. ඒ අනුව ජේසුගේ ගෝලියෝ දෙදෙනෙක් වෙන පේදුරු සහ පාවුලු යන දෙදෙනාව රෝමයට ගෙනවිත් ක්‍රිස්තු වර්ෂ 64 දී මරා දැම්මා. ඒ දෙදෙනා වෙනුවෙන් පසු කාලීනව ගොඩ නැගුණු දෙවන්ත ස්මාරක දෙක බලන් අද අපි යමු. රෝමියෝ ක්‍රිස්තු වර්ෂ 64 දී පේදුරුතුමාව හිස පහලට හිටින විදිහට කුරුසෙ මත ඇන ගහලා තමයි මැරුවේ. මේ තියෙන්නේ ඒ අවස්ථාව දැක්වෙන පැරණි සිතුවම. එතුමාගේ සොහොන මත පසු කාලීනව ඉදි වුණ දවන්ත ස්මාරකයේ තමයි වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව. මේ තියෙන්නේ සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට තියෙන පේදුරුතුමන්ගේ ප්‍රතිමාව. ජේසුතුමන්ගේ සභාව ඉදිරියට ගෙන යෑමේ වගකීම පේදුරුතුමන් වෙත බාර වුණ බවේ සංකේතය විදිහට තමයි පේදුරුතුමාට යතුරුක් තියෙන්නේ. අපි දැන් බැසිලිකාවට ඇතුල් වෙලා බලමු. මේ දෙවන්ත වියලක් යට තියෙන්නේ සුද්ධෝත්තම පාපතුමා සුද්ධෝ දේව මෙහෙ පවත්තන අල්තාරය. මේ අල්තාරය යට පහන් වැටක් දැල්වෙන කුටිය තුල තමයි පේදුරුතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු මංජුසාව තියෙන්නේ. එතෙන්ට යන්න අපිට අවසරයක් නැහැ. ඒත් මේ පහන් වැට අතරින් යන්තමට පේනින්නේ ඒ මංජුසාව තමයි. යේසුගේ තවත් ගෝලෙක් වෙහිටපු පාවුල්තුමන්ව රෝමරු අල්ලගෙන රෝමයට අරගෙන ආවා. මේ ඉපැරණි කැටයම් වලින් පේන්නේ ඒ අවස්ථාව. රෝමයට ගෙනාපු පාවුල්තුමන්ව අද ලෞරෙන්තිනා කියන ප්‍රදේශයේ තැනක හිර කරලා තිබ්බා. මේ අපි දකින්නේ එතුමන්ව හිර කරලා තිබුණ සිර කුටිය තිබුණ තැන පසු කාලීනව ඉඳුණ පල්ලිය. මේ පල්ලිය ඇතුළට අපිට යන්න අවසරයක් නැහැ. ඒක මේ දවස්වල වහලයි තියෙන්නේ. හිර කුටිය ඉදිරිපිටදී ක්‍රිස්තු වර්ෂ 64 දී පාවුල්තුමන්ගේ හිස ගසා මරා දැම්මා. ඒ ආකාරයේ තමයි මේ මූර්ති වලින් පෙන්눔 කරන්නේ. එතන ඉඳුණ දේවස්ථානය තමයි මේ දේවස්ථානය. මේ පල්ලිය ඇතුලේ තියෙන්නේ පාවුල්තුමන්ගේ හිස ගසා දැමීමට පාවිච්චි කළ ගල් කණුව. මේ අපි දකින්නේ ඒ ගල් කණුව. පාවුල්තුමාගේ දේහය මිහිදන් කරලා තියෙන්නේ මෙතන නෙමේ, මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් පමණ එපිටින්. මේ අපි දකින්නේ පාවුල්තුමන්ගේ සොහොන මත ඉදි වුණ ස්මාරකය. ඒ කියන්නේ සාන්ත පාවුලු බැසිලිකාව. මේ අපි දකින්නේ බැසිලිකාව ඉදිරිපිට තියෙන පාවුල්තුමාගේ ප්‍රතිමාව. කඩුවකින් හිස ගසා මරණයට පත් කළ බව පෙන්වන්න තමයි පාවුල්තුමන් අත මේ කඩුවක් තියෙන්නේ. මේ
දැවැන්ත වියලකින් ආවරණය වන අල්තාරය යට පාවුල්තුමන්ගේ සුහුන් කුටිය තියෙනවා. මේ අපි දකින්නේ ඒ සුහුන් කුටිය. මේ ඔයාලා දකින දර්ශනය මම වීඩියෝ කළේ මෙතන ආරක්ෂක අංශවල උපදේශවලට ටිකක් පටහැනිව. මේ පෙනෙන දම්වැල තමයි පාවුලුතුමන්ගේ හිස ගසා දමන වෙලාවේ ඉතුමාගේ දෑතට විලංගු දමලා තිබුණ දම්වැල. මේ සාන්ත පාවුලු බැසිලිකාව හරිම ලස්සනයි. සංචාරකයෙකුට දැනගන්න විශේෂ දේවල් ගොඩාක් මෙතන තියෙනවා. මම පසු අවස්ථාවක මේ බැසිලිකාව පිළිබඳව වෙනම වීඩියෝවක් ඔයාලට අරගෙන එන්නම්. සුද්දෝ පේදුරු සහ පාවුලුතුමන්ලාගේ මංගල්‍ය වෙනුවෙන් තැනුණු මේ වීඩියෝ නැරඹු ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න, මිතුරන් අතර ෂෙයා කරන්න. අපි නැවත වීඩියෝකින් හමු වෙනතුරු ඔබට අයිබෝවන්.